අපි අදත් තැපට තියෙන්නේ ආත්මවර්ගයේ නමවෙනි ගාතාරත්නේ චූල කරල උපාසක තැන අපිගේ සැරේකරේ මහා කාල උපාසක අද තියන්නේ චූල කාල උපාසක අපේකට පළමුකොට සවන් දෙම. අත්තනාව කතං පාපං

නා්‍යමංඥෝවිශෝධයේ අත්තනාව කතංපාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතම් පාපං අත්තනාව විසුද්ජති සුද්ධි අසුද්දිි පච්චත්තං නා්‍යම්ඥෝ විශෝධයේ තමා විසින් පෞකරන ලදනම් සතර අපපායේ ඉපිද දුක්විඳින්නේ තෙමේම කෙලෙසෙන්නේ ඒ කියන්නේ තමාමයි ඒ අකුසල්වලින් දුවිඳින්නේ තැවෙන්නේ තමා විසින්ම පව් නොකරන ලදනං එයින් තෙමේම විශුද්ධ වන්නේය ශුද්ධියද අශුද්ධියද තමා පිළිබඳේ අනෙක් අනෙකෙක්ව ශුද්ධ නොකරන්නේ. අපි බලමු මේ සඳහා තියෙන කතා ප්‍රෘත්තිය වයෙන එකත් භාග්‍යතුන් වන්සේ වැඩඉන්න කාලේ ඒ අර ඉස්සල්ල මහාකාල උපාසකතුමා වගේ මේ චූලකාල උපාසකත් බනාහන්න රාත්‍රයට විහාරයට යනවා ගිහිල්ලා විහාරට ගිහින් බනාහලා උදේ බන අවසානයනකොට උදේ විහාරයෙන් ඇවිල්ලා ගිදරට එනවා මේක තමයි මේ චූලකාලගේ සිරිත මෙයා දවසක් මෙහම බනාහල්ලා උදෑසනම සවැත්නුවර එඳලා සැත්නර දක්වා යනවා වෙහෙරින් පිටත් වෙලා යනකොටට ගෙවල් කීපයක් බිඳලා බඩු ගත්තු හොරු අගයක් එලවගෙන නවා ඒ බඩුුව යිතිකාර ගෙවල් හිමියන් ඒ ගෙවල් වල ඉතිකාරය එලෝගෙන නවා. එලෝගෙන එනවා කොට මේ ගොල්ල කරේ අර උපාසකතුමා ඉදිරිය මේ බඩු ටික දාලා පැන ලගිය. ඊට පස්සේ හොරුම් පසේ ලො මිනිස්සු එනකොට මේ චූලකාල උපාසකතුමා මේ බඩු තොගයක් එක් ඉන්නවා පාරේ. ඒ ඒ ගොල්ලො ඉතිං මෙයා මේ රෑ එල්ලි වෙනකං මේ ගෙවල් බිඳලා පන්සල ඉඳලා එනවා වගේ මේ උපාසකයා වගේ ඉන්නවා කියලා මේ ගහමුයි කියලා ගහනෝ. ගහන ගොට එතනින් ඒ වතුරගෙන යන්න කාතාව පිරි උපාසකයට තලනවාදැකළ කිව්වා මේ අ එහෙම කරන කෙනෙක් නෙමේ මෙයා බොහොම මේ සත්පුරුෂක කෙනෙක් ොරං කරන කෙනෙක් නම කියලා කරුණු පැහැදිලි කරලා දීලා උපාසකතුමාව බේරලා ඇරිය. ඒ ඒ බව ඒ භික්‍ෂූන් වහන්සේලා ටත් ගිහින් කිව්වා ඔබ වහන්සේලගින් ධර්මය හන්නන්න මේ චූලකාලට මෙහෙම දෙයක් වනාා කියලා. ඒ ස්වාමීන් වහන්සල්ලා බුදුරජාණන් වහන්සේටඒක ගිහිල්ලා දන්නා සිටිය. බුදුරජාණන් වහන්සේ එකහලකිව්වා මහනෙනි චූලකාල උපාසක තමන් ඒ වගේ වැරදිවැ ඩක් නොක්කල නිසා ඒ කාන්තාවන්ගේ උපකාරෙන් යන්තමින් මැරෙන්න්නැතුව ගැලවුුණා. ලෝකවාසී බොහෝ සත්‍යයෝ පෞකම්කොට සතරාපායේ පිද දුක්විනිති. මෙලොවදී කිලිටි වෙති. අපවාදයට මූන දෙති. ගුටිබැට කන්නෝ වෙති. පින් කළෝ මරණින් මතු සුගතියෙහි උපදිති, නිවන් ලබති. එයින්ම නිවී යති වදාරා මේ ධර්ම දේශනාව කළ සේක. අත්තනාව කතම්පාපං, අත්තනා සංකිලිස්සති, අත්තනා අකතම්පාපං අත්තනාව විසුද්ජති. සුද්ධී අසුද්ධි පච්චත්තං නා්්‍යෝ අඥං විසෝධ යේති. තමන් මිසින්ම පෞකරන ලදනම් එයින් තමන්ම කෙලෙසෙන්නේය. තමන් විසින් පවු නොකරන ලදනම් තෙමේම පිරිසිදු වන්නේ. පිරිසිදු බවහා පිරිසිදු බව තමතමා පිළිබඳව වේ. අනෙකෙක් අනෙක්ෙකු පිරිසිදු නොකරන්නේ. අත්තනා ඒව කතම් පාපා. තමන් මිසින්ම පෞද්කරන ලදනම්. අත්තනා සංකිලිස්සති. තමා පෞකරාණන් තමාගේ චිත්ත සන්තානය තමයි කෙලෙසෙන්නේ අකුසැල් බවට පත්තෙන්නේ. යම් කෙනෙක් සතුන්මැරීම ස්ොරකම් කිරීම පරධාර පරපුර්ෂ සේවනය බොරුවාදී වචනයෙන් කරන වැරදි කිරීම, රහමෙර පානය කිරීමදී පස් පව් කරනවනං. ඒ හැම දෙනා හතරාපා පිදිලා ඉමක් කොනක් නැති දුක්විඳමින් කෙලෙසෙන්නවා. මේ ඇ පෞකම් කරන කල්ලිද මේ අත් බවහිද කෙලෙසෙති. එතකොට පෞකාං කරනයි බයන ඉන්නේ හැමවිලේම අත්තානුවාද බයි පරානුවාද බය දන්්ඩ බය දුද්ගති බයි. තමා පෞකාරයෙක් කියලා තමාටම දොස් කියා ගන්නවා. එහෙමනත්තං අනිත් ඒේ ඒවා ගැන දන්නාය. දස් කියනවා අරමනුසයා පව්කරනවා කියලා එහෙම නැත්නම් නීතියෙන් රජවරුන්ගෙන් එහම නැත්නම් තියෙන නීතියෙන් දන්ඩ බය ඒ වගේ බය තියෙනවා ඉලට දුර්ගති බය මරණින් මත සතර අපායි උපදනවා ඒ වගේ පෞකම් කරන කෙනා හැමතිස්සෙම කෙලෙසෙනවා මේ අත්භව මේ ජීවිතයේදීත් කෙලෙසෙන කියලා අත්තනා අකතම් පාපා, තමන් විසින් පවු නොකරන ලදනම්, අත්තනා ඒව විසුද්ජති තෙමේම පිරිසිදුවන්නේ. යම් කෙනෙක් පවින් දුරුව, පින් කළේනම් පින් කරයිනම් ඔහුහු ස්වර්ග සම්පත්තියටත් නිර්වාණ සම්පත්තියටත් පැමිණ තුමූම පිරිසිදු වෙති. පින් කරන කල්හිද පිරිසිදු වෙති. පින් කියල කියන්නේෙ කුසල්නෙ කුසල් කියලගැනෙ අකුසල් නසන දෙයක්නෙ. එතකොට පින් කරන වෙලාවේ තමාව පිරිසිදුවෙනවා. එතකොට හැමවෙලේම කුසලයක් කරනවානම් කුසල සිතත් එක්ක හටගන්නේ කුසල චයිතසික. ශ්‍රද්ධා හිරී ඔතප්ප ආද කුසල චෛතසික. ඒ අතර ලෝබ දෝෂ මෝහමාන දිට්්‍යාදී සිත් පහලවින් නිනහැඒවා කෙලෙසෙන දේවා. කොට ඒ කෙලෙස් සහිත සිප් පහලවෙන්නේි නෑ කුසල් කරනකොට කුසල් දහම් කරනවනං ඒක ස්වර්ග සම්පත්තියටත් නිර්වාන සම්පත්තියටත් පැමිණෙන්න උපකාර වෙනවා සුද්ධි අසුද්ධි පච්චත්තාං පිරිසිදු බව පිරිසිදු බව තම තමා අයත්ය ඒකයන්නේ පිසි තන් පිරිසිදු කියලා තමාටම තේරෙන තමාටම අයිති දෙයක් ඒක ඒක දන්නේ තමා තමයි සුද්ධිනම් කුසල්ලිය. අ සුද්දිිනම් අකුසල්ලිය. ඒ ඒ සත්‍යයන්නිසින් කරන ලද. කරනු ලබන. උසල් අකුසල් හැම එකක්ම කළවුන්ටත් කරන්නුන්ටත් අයත්්‍යය. දැන් යම් කිසි කෙනෙක් අකුසල් කරනවනං ඒ අකුසල් වෙන කෙනෙකුට දෙන්න බැහැ. සමහර විට වෙන කෙනෙක් ආම අනුමත කරලා සන්තෝස වෙලා එක අනුමෝදං වෙන වෙලාවල ලැබෙනවා. එහෙම නැත්නම්. මෙච්චර අකුසල් ක ලතිනවා මේටිකත් බාර දෙන්න වං ඔබට කියලා එහෙම දෙන්න බැහැ කුසල් වුනත් එහෙමයි ඒ තමන්ගේ කිත්ත සන්තානය හසුරවාගෙන කුසල සිතක පිහිටුවාගත්තේ නැත්නම් ඒක කාටවත් ගෙනහල්ල දෙන්න බෑ දැන් මලගිය ඥාතීන්ට වනත් ඒ අය අපි කරන කුසල් බලලා සතුට වනොත් තමයි පින් ලබාගත්තව තනුමෝදං වුණොත් තමයියට පින් ලැබෙන්නේ දැන් මනුෂ්‍ය ලෝකයේ දරුවෙක් වෙන්න ඉපදිලා ඉන්නවනම් එමනැත්නං දිරිසන් සතෙක්වෙලා ඉන්නවනං අර පින්දුන්න කියලා පින්ංි ගොලන්ට ලැබෙන්න්නේනෑ ඒවාගේ තමයි ඒ ඒ සත්‍යන් විසින් කරන කුසල් ඒඒ අයටම තමයි ලැබෙන්නේ. ඊළඟට අත්තානං පති පච්චත්තංයනු යෘති තමන් කරන කුසල් අකුසල් දෙකෙහි හිමියා තමන් බව. දැන් තමන් කරන අකුසල් හෝ කුසල්වලිින් වෙන කෙනෙකුට සැපස් විපාක හෝ දුක්විපා කළ බන්න බෑ තමන්ගේ චිත්ත සන්තාානයට තමයි ඒව බලපානෙ කවධරි ආත්ම භාව ගණනාවකින් හෝ එෙමනැත්තන් නිවන්දකින තුරු හරි ජීවිත මර අනතුරු ජීවිතය හරි ඒවගේ විපාක ලැබෙන්නේ ඒ තමන්ට අයි කියල තමා කියන්නේ. අනෝ අනඥන් විශෝදයේ. අනෙකෙකු පිරිසිදු නොකරන්නේ. සෝදල දෙයක් පිරිසිදු කරන්න වගේ කුණටිකක් පිරිසිදු කල්ල දානෝ වගේ හිතේ තියෙන කෙලෙස් දුරු කරන්න බෑ. යමෙකුට පුළුවන් කුසලේට යොමු කරන්න. ආදීනෝ පෙන්නල මේ අපා එබයි පෙන්නලා දුර්ගති බයි පෙන්න්නලා දණ්ඩබයි පෙන්නලා ආදීනෝ පෙන්නල සුගතියට යොමු කරන්න පුළුවන්. එතකොට ඒත් තමන්ගේ සිතිං ඒක අවබෝධ කරගෙන තමන්ගේ සිත්‍යම තමයි පිරිසිදු කරගන්නවන තමා විසින්න. එකෙකු කළපවින් අනෙකෙක් ක අපපායට නොයැයි එකෙකු කලපිණෙන් අනිකෙක් දෙව්ලොවටද නොයයි සසර දුක්විඳතත් සසර දුකින් මිදතත් ඒයට උපකාරව සිටින්නේ තම තමන් කළ පවපින් දෙකමේ. තම තමන් කළ පින් පව් දෙකට විපාක තමතන්ව ින්දියයුතුය අනෙකු පිරිසිදු කිරීම හිවත් පිරිසිදු කිරීම හිවත් සමත් නොවේ එය නොවන්නේය. තමන් කළකම් හි විපාක තමා කරාම එන්නේය. තමන්කම් අ අන්හු කලකම් තමන් කරාත් පල විසින් කවදාවත් නොයන්නේම. ඒක යන්නේ කෙනෙක් කරපු අකුසක්. තව කෙනෙකුට මාරුවෙන්න්නේ නැහැ තම කෙනෙක් අතල පත්වෙන්නේ නැහැ තමන් කරනවා තමන් ගෙනියනවා. ධර්ම දේශනාව අවසානයේ චූලකාල පාසකතු ම අසෝවාන්නුනා දේශනාවට පැමිණ සිතියායට එය බෝ ප්‍රයෝජනනා කියලා කියනවා. ඉතිං මේ පෞගේ දේශනා ටිකේම තිබුණ එකම වගේ අදහසක් ඒ කියන්නේ ත තමන් විසින් කරන අකුසල්වොල විපාක තමා කරාම එනවා කියන්නේ එක. ඉතිං විශෂ දෙයක් එකතු කරන්න තියෙන න එකතු කරන්න කතා කරන්න පුළුවන් අපට දැන් ජන්තමතය තරවන් සරණයි. හො ඇතරන් සන්න ශමති මහත්මය ප්‍රමාණපින් මෙතන්දී විශේෂ දෙයක් සඳහන් කරන්න ඕන ඒ තමයි දැන් මේ සම්මුති දේශනාවෙන් තමයි මේක කරලා තියෙන. එතකෝඩ මේ තමා කියර තමා කරන පින් තමාටම පල දෙනවම ඇත තමා කරන අකුසල් තමාටම් පල දෙවාකිව්වහම එතනදී අපිට මේ සම්මුතියෙන් කරන දේශනාව තේරුම් ගැන්ඩුවොන් සම්මුති දේශනාවක් කියල් එහෙම මිසක් මේ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියෙක් න එකම කෙනෙක් භවයෙන් භවයට යනවා කියන එකක් නෙවෙයි මෙදනදිකයන් අපි දන්නවා දැන් රූප පරම්පරාව චෘතයම් පස්සේ සිදුනත් යම් සිගෙන ජීවත්තුල එන්න කාලයේදී අපි දන්නවානේ උපාධනස්කන්ධ පාහක්නය සාමාන්‍ය අපි ගත්තත් මේ පංච බෝකාර භවතින්නේ ඒක චෘතියදී සම්පූර්ණයම බිඳරම් ඒ සම්පූර්ණය බිඳ එක කියනි ගත්තාම ප්‍රතිසන්දයේදී ලබන රූපටික පරම්පරා වශයෙන් ඒ චෘතිය දක්වා පැවති සම්පූර්ණයම බිඳලයනවා ඒ චුතියදී චිත්ත චසික පරම්පරාව ගත්තොත් ඒකත් පරම්පරා හැටට පැවතිල ප්‍රතිසන්දීඳලා චෘතියේදී සම්පෝර්ණයම සිදිිල යන නමුත්ත වෙනස තම අපි දනගණඩුවන මේ පරමාර්ථ ධර්ම ගැන කතා කරන්නකොට රූපය කියන එක මේ ජීවිතේ තියන රූපය ඊළඟ උපාධනස්කන්ද ලැබෙන් කැන අපි තු තෙ ප්‍රතිසන්ද ඊළඟ ප්‍රතිසන්දයේදී ඒ රූපය හෝ ඒ නාමධර්ම හෝ කිසිම දෙයක් ඊළඟ බවයට යන්න ඒ අපි ඉගෙන ගෙන තියෙනවා එතකොට වෙන්න මොහදද රූප පරම්පරාව සිදුනත් චෘතියේදී චිත්ත චෛත්සික පරම්පරාව ඇත චිත්ත පරම්පරාව පරම්පරාවේ සම්බන්ධයක් තියනවා. ඒක තමයි චිත්ත පරම්පරාවේ සම්බන්ධීයට තමයි අපි මේ මෙතැන්දිම සලකන්නේ දැන් අකුසලයක් කරොත් අකුසලයක් කරන ැනැන අකුසල සිත් පහල කර ගැනීමක් ඒකට අදාළව හෝ කුසලයක් පහල කර ගත්තොත් ඒකට අදාළව විපාකය හෝ ඒ චිත්ත පරම්පරාවේ ලැබෙන අපි බැලුවොත් එෙමකා එක වේදනා මානසික වේදනාදී ගත්තත් ඒව වනත් චිත්ත චෛතසික ධර්මයටයට ඒ ලැබෙන අවස්ථාවේ තමයි අපිඒ වේදනා කියෙන චෛතසිකයෙන් අපි ගැන්නේ ඒව මතුවීමෙන් තමයි අපි කියන්නේ මේක ශාරි කායක දුගක්කෝ මානසික දුවක් ලැබෙනය කියලා කියන්නේ ඒ චිත්ත පරම්පරාවල ඇති වී. එතකොට අපි තේරුම් ගති යුතු දෙයක් තමයි මෙතැන්දි මේ තමාරන මෙතැදිකනව තමා විසින්ම කරන ලද්ද නම් තමා විසින්ම පවුකරන ලද නම් තෙමේම කෙලෙසින්නේ තමා විසින්ම පව් නොකරන ලද නම් එයින් තෙමේම විශුද්ධ වන්නේ ් අශුද්ධියද තමා පිළිබඳ අනෙක්ෙක් අනකු ශුද්ධ නොකරන්නේ කියන්තින්. එතකොට මේ එතවට තමන් දැනගන්න ඕන මේ කතා කරන්නේ තමා කියල කිව්වට මේක සම්මුතියෙන් කතා කන්න දෙයක් මේකාර පරම්පරා වශෙන් එකම චිත්ත පරම්පරාවට අයිති නිසා තමයි අපට මේ තමා කියන නමේ හඳුල් නැති. මේ මිසක් මෙතන ඉන්න කෙනෙක් නැවත ඉප දෙනවා කියනක. නවත ඉපදි දුක්විදිනවා නැවත ඉපදිල සැපවිඳනවා කියන එක නෙවෙයි මේ කෙද කියන්න කියනක තේරුම් ගත යුතුමයි. එම නැතිවුණො ත පිත් වැටිනවා ආත්ම දෘෂ්ටියකට. එතකොටාට චිත්ත පරම්පරාවේ තියන සම්බන්ධය නිසා භවයෙන් බහවයට චිත්ත පරම්පරාවේ සම්බන්ධයක් තියෙන. ඇයි චිත්ත පරම්පරාවේ සම්බන්ධයක් තියෙනහිද තම එක වචනවලින් කියනකොට මෙආකාරයෙන් කියන්න පෙනවා. ඒකන අට්ටකතා චාරිවරු කිව්වේ යම්කිසි විදිහකට චුත්තියකින් පස්සේ නැවත්ත ප්‍රසන්දයක් ලබනකොට නච්ච සෝ නච්ච අනනෝ කියලා එකන කලින් ජීවත්වෙලා මැරිච්ච කෙනත් නෙවෙයි පසුව උපතින්නේ ඒ හැර වෙන කෙනකුත් නෙවෙයි කියලා අන්න කෙනකුත් නෙවෙයි කියල ගැන ඒ චිත්ත පරම්පරාවටම අයිති නිසා ඒ විදිහට තමයි අපිට මේක ගලපලා ගණඩවෙන්නේ ත්ක තමයි අප වේදනාව ගැන කතා කරා වේදනාව ගත්තහම කායිකවේදනාව විතරයි විපාකයක් වෙන්. මානසික වේදනාව කියන දෝමනස්සේ හැම වෙලාවකම අනුවනකම නිසා ලැබෙන්න දෙයක් නිසක් එක විපාකයක් නෙවෙයි. එකත් ඒ ගැත් වොහල් ප්‍රශ්නතිය වන් සාකච්චා කරන්න පුළුවන් ඒ වගේ මේ පිළිබඳවත් සාකච්ඡා කරන්න පුළුව මෙතදිී තවද ඇවීම. මෙතනදි මේ කාලනේ චූලකාලන චූලකාල උපාසකයා බනදහම් අහලා යම් කිසි කුසලයක් වඩලා එන කෙනෙකුට මේ වගේ විපතකට පත් වුණා න එතකොට ඒ බනාහපු කුසලයයි මේ විාක අතරතින සම්බන්දධය මොකද ඒකත් කතා කළ යුතු දෙයක් ඒකත් මංහිතරම අදහස් හැටියට අතික සාකච්ඡාවට යොමුමු මොකද එහෙම වෙන් කෙනෙක් කුසලයක් කරලා පාට බහි නොකොට මේ විදිහ හොරුන්ගෙන් හගැඳීම අර දේවල් අයිතිකාරයෝ මෙයා හොරකන් කර කියල හිතලා ලොක්කු කරදනකට පත් වුණා. ඇති ඒවා ගැනත් පොඩ්ඩක් කතා කර මොකද එහෙම වඩ හේතුවෙන්නේ කිය හද ශිමති මහත්මේ පිහිමනං කලෑ මත්‍රමිත්‍රියන්ට යොමමු තව මනහරිතයෙන් පශ්න ඒකට අදහස් තියෙන අද. දැන් මේ මේ බනාහලා හොඳට උසල් සිතින් යන කෙනට ගුටිකන්න සිද්වන ගහල තියෙනවන් මිනිස්ස එකතු වෙලා ඒ ගහනකොටනය වෙල්ලා බේරගෙන තියන්නේ. මකුත් අදහසත් තියෙන අට හිතන අතීත ජීවිතයකදී නිර්දෝශී කෙනෙකුට මේ මොගක් හරි හිරිහරයක් කරන්න ඇති මේ වගේ පහරදීමක් වගේ දෙයක් කියලා අනිත්තා එමකද හිතන් අද කට්ටියනය සිල්ල රන්ඳවන්ද පෝයට එහම තමයි හිතෙන්නේ පෙළකර්මයක් කෙනිකව පල දෙෙනවා සවත් අවේලාවේී ගියා කියලා ම ත් නොකට යුතු දෙයක් ඉතින් අරේ සහැම දේම කර්මයෙන් වෙන්න නෑ කියල හිතෙනවා නම් ඒවගේ අවස්ථාවක් පන්න පුළුවන් පින තිබිලා අර පේරුණානෑ.මක තියෙනවා යිතා උදෑසනින් මෙෙරන්නෙක් යනවා කියලත්නේද කරුවලේ යන ඇති සමහර වි නැතුව එතකොට කවුද මනු්‍ය කියලා දැක් නැද දන්නත් නෑ හ මේම කිය හැකි තරම් ගෙවල් බිඳල හොරකන් කරල එල්ලි වෙනකොට උපාසකයෙක් වගේ නවා කියලා උපාසකයෙක් බවත් එල්ලා තියෙනවා චලකාමී බංග සූත්‍රයේ කතා කෙන්වාන්නේ කර්මය සුවකීයකොටම ඇති කියලා අපිට කියන්ට බෑහිම කර්මයයක්ය නොතිබුණ කියවත් පුදජල නැතු. ර්මයම සවෝකය කොටන මේ සසරයාන්නේ ඉති ඒක නිසා අරසුලකාම බගේ සූත්‍රයේ තතායිතන්ස හහිම දේශනා කල තිෙනවා ඒක නිස්නයිතිං යම් කිසි කර්මයකම ම විපාකයක් කියල තවවා මට හිත ව නිවා සරනයි එතකොට හැම දෙයක්ම කර්මයම සිද්ධ වෙන්නේ නෑ කිය ලත්කේනවානේ ඇතින්දි කුහොමද ගර්ප ගන්නේ ඇර එහෙම තිේෙනවානේ කම්ම නියාම චිත්ත නයාම විදියට එහෙම වෙනුවත මානේ දැන් කම්ම චිත්‍ර කියලා ඉගැන්නේ හතරත් වයෙනවාකම්ම චිත්‍රතු ආහාර කියලා මේ අපි ධර්ම වශංගන්න ගොට එක රූපයටන රූපය ඇතිවරක්‍රම හතරේ අයි රූපරූ ඇ මහසර නියම ධර්මදකිවේ උතුනයාම බේජනයාම ඒවද ධම්මනයාම කම්ම නියම යාම වඔවූ බෝයක රූපත දන්න ඒක වෙන්න ේ කර්මයට අනුකූලව කියල සම මට හිතේ න්නේ න්‍යයාම ධර්මවල්ල ජැටත් කියල කර්මයට මට හිතෙන් මන් දන්නවංහ ප කියල කෙරලා එහෙන හැමදේම කර්මයෙන් සිදුවෙන් නෑ කියන එකට හේතු ශ්‍රීමතිම හත්ම ටිකක් කතාකට අ ගී සතිය ජයන්තමත්‍යයෝ කිව අර මේ එකක ලල් රෝගවලට තව තව දේවල් හේතුවෙනවා කියලා. පිත්ත සමුට්ටාන බාධවාත සමුට්ටානබා උතු සමුට්ටාන බාධ දීවශයෙන් කිව අබාද අටත් තියෙන ඒ ඒ වගේ වත් තියෙනවා. හැබැයි මෙතන මට්නං හිතෙනවා ගොඩක් වෙලාවට, ඇතේ නිර්දෝශී කෙනෙකුටට පහරදීල තිය ආපු විපාකයක් කියලා ඉතින් එහෙම ජමති මහත්ම ඇතරම් බලන්නකර දැන් මොකක්ද වවෙන්නේ දැන් කෙනෙක්ගම් පහර කනවා කියනවට මොකක්ද සිද්ධවන්න එතන දුක්ේදනාව වින්නේ ඒ විපාකයක් ආයක වේදනව කිය ඒ විපාකයක්න දුක්සාහගතකායිවිාන සයිවි පුාකත විාකයක් එතකොට දැන් එතැදි අපි තේරුම්ගත යුතුදේ තමයි දැ විපාහ කියලා කියනේවාදැන් අපි මේ සංසාරය බැඩුවම කරලා තියෙන කුසල් අකුසල්වල විා නොලබපු විපාග නැත්තම් පලදීමට ඇති විපාගත් අනන්ත අප්‍රමාණව තිය. හැබැයි ඒ පලදෙන්ඩ නං ඒකට සුදුසු අවස්ථාවක් සුදුසු කාලයක් ලැබෙන්නෝ නැපට එකට කියනවා ඕකාසකට කර්මය මතුවෙනවා කියලා එකන්නේ අවකාශය ලබපු ගම තමයි ඒ විපාකය මත්තු වෙලා එන්න ඉතින් දැ මෙතැන ද වනෙත් මෙ අපේ කල්යාන ත්‍රමිතිර කිව්ෝවා ගැර මේ කරුවල වෙලා ගියා එතකොට හොරුවගයක් හොරකං කරලාපු වෙලාව නද ඒ හරු ගහින්තිබුණ නං ොහොම එකක් වෙන්නේ නමුත් ඒවස් වටපිටාව සකස්සුනේ ඒ ආකාරය දෙේක යන්නන්නේ මොකක්ද කරින් කරනලද විපාකයක්. දීමට අවශ්‍ය කරන පසුබිම දල සකස්සු එතකොටට ලැබෙන කාය විඤ්ඥානය කලින් කරප එකක විපාකයක් ඒ විපාකය ඇයි මේ වෙලාවෙල් ලැබුණේ ඒ පසුබිම සකස් වෙච්ච නිසා ඒ නිසා එකටි කියන අවකාශය ලැබුණාඒ කර්මයට විපාක දෙන්න ඒක නිසා තමයිඒම විපාක දෙන්න ඒකයි ම ගක් කවෙලාට අර උදාහරණ වලින් කියන්නේ දැන් අපහිතමකෝ එක තැනකේදලා තව තැනකට යන්න තියෙනවා පාරවල් එකක් ම මේ කල්මු බොහුව අවස්ථාවල සඳහන් කල්ල තියෙනවා තේරුම්ගත යුතුදයක්. අපතමු තමාඉන්න තැනෙදලා නගරේට යන්ද පාරවල් දෙකක් තිෙන. හරි එක පාරක් කියන්නේ මල්වත්තාක් අයිනේ. අනිත් පාරයන්නේ නගරස්භාව කුණු එකතු කරන්න තැනයිනෙන් තමයි අනිත්පාරයන් එතකොට දැම්මටකයන්ටද මල් පිපිච්ච කාලෙක අප මල්වත්ත තියන පාර්ගාවන් යනකොට අපිට යම්කිසි නහායට දැනෙනවා යම්කිසි ගන්ධයක්. ඒ ගන්දේ ඉතාමත්ම මිහිරි ගන්ධයක් මිහිරි කියල කියන්නේ සිත් සිත ගන්න නැත්තා හරිම සුවදක් කියල කියන්න සුවදක් ලැබෙන්නේ. ඒ සුවන්ද ලැබෙන කොට ඇතිවෙන විඤ්‍යානය මොකත්. මකද ්ාය විාක උපේක්ෂාත සෝත විඤ්ඥාන සි හන්න හරි කුසල විපාක උපේක්ෂා සහගත සෝතවිඤ්ඥාන විපාක සිත ගනා සමා ගානවිඤ්ඥාන සිත තමයි තතින උපදින උපේක්ෂා සහගතයි හැබැයි ඒක කුසලයක විපාකයක් හැටියට ලැබේ හරි ඊට පාසේ අපිටම ඒකෙන අනි පැත්ෙන් යන. කුණු එකතුගන්න පැත් ඒ පාරඥානකොට එතනදී දුර්ගන්දයක් තමයි ලැබේ හරි එතකොට එතන දී ඇතිබෙන වි්ඥානය මොකක් ගාන විං්ඥානයමොකක් අපි කොම ද දුන්නා දුසිා නා විපාක ක්ෂා සගත ගාන විඤ්ඥානය තම එතදි ලැබෙන හරි ඩැන් යන කෙනාට නේද ඔය ස්්‍යක තිය අරහාවල් පාරෙන්ඥනද නිත්පාරෙන්්ඥානවාද කියරන අපිම කවුරු දන්නේ නෑ තමන් ඉන්නතැන ද නගරිට අන්්ඩෝනේ එයා ඒ පාරවල් දෙකින් ඕනක් කියන්න පුළන්න මුත් ඒ යනකොට ඇතිබන්න විඤ්ඥාන දෙකේ වෙනස පේ නවානේද න විපාක විඥානය තමයි ඇතිවෙන්නේ එක බැත්තකින් යනෝට කුසල විපාක ගාන විඤ්ඥානයක් ඇතිවෙනවා අනිත්පාරෙන් ඥනකොට අකුසල විපාක ගාන විඤ්ඥානයක් ඇතිව එතකොට ඒකට හේතුව මොහද ඒ න්න අපිට මෙම තව දුටලත් කියන්න ද අපි දන්නවන අපි දන්නවනා මේක දයන කුණල පැත්තන්කි ල අපිී පැත්තේ යන්න නෑ අපි යන්නේ අ මල්ලුවත්තායිනෙන් මල්වල සුමද දැන දැනී තමයි යන්න කැමතිවන්නේ එතකොට එතනදී අපි කර්මය වෙනස් කරාද අපි කර්මයි වෙනස් කරන්න බෑ නමුත් අපිට විපාකය ලැබෙන අවස්ථ වෙනස් කරන්න පුබා. දැ මේකෙත් දැන් බතු මේේ කතා කරාවගේ දැ මේ පාන්දර කලුවර අස්ස යනකොට තමයි හොරුත්්‍යන්නේ වෙලාවට හරි මේ උපාසික මහත්තයත් ඒ වෙලාවටනකොට අන්න ඒ විපාකයේ ලබන්න අවස්සාාව පහල වන ඒක නිසා තමයි ඒ විපාකය ලැබුණ හරි? ඒ වගේ තමයිඇර අපි උදාහරණයට ගන්නයි පාරවල්දිගේ කතාාවවිදී තේරුම් ගන්න තියනදේ තමයි ඒ අවස්ථාව ලැබුණහම තමයි ඒ විපාකය ලැබෙන එහම ැත ඒය කර්මය වෙනස් කරන්නවෙේ ඒ පරවල් දෙකින් හොඳ පැත්තර ගි හම ය කර්මයක් වෙනස් කරන නන්ත කර්ම කරලා තියෙන සංසාරය. නමුත් ඒ කර්මයට අදාළ විපාකයේ ලැබෙන පරිසරය වෙනස් වුුණහම ඊට අදාළුව තමයි පරිසරය ලැබෙන. දැම්බලන්න මනුස්සයක් වෙලා පිපුදුනහම අපිට තියෙනද ලෝිය ලෝදයේ ගිල්ලනේවා හෝ කටුඉම්ඹලෙන ගිනේවා අපිට නැහැෙන මොකද මේ මනුස්ස ලෝකයක ප්‍රතිසන්දී ලබ කහින්ද නවත් අපය ප්‍රසන්දී ලැබුණු තොයි කියන නිර්ේ ප්‍රසන්දිීරමුත් ොයි කියන දුක්ෂියල්ලම විඳින්ද ඒ පරිසරය සකස් වෙලා තියවා. ඇතවට දැ මෙතනුවත් අපි තෙරුන්ගන්ඩුවනේ ඒක ඒ විපාකයේ ලබන්ඩ අවකාශය ලැබුණ එයා අකුසල ඊට අදාල වූ අකුසල කර්මය පෙරජීවිතක කරලා තියෙනවා ඒකේ විපාකේදෙන්ද මේ අවස් සවිධ අකුසලය ලැබුණ එහෙම මනිසක් එයා අර බනා හාපුුව එක එකයි මේ විපාකයේ ලැබීමයි එකට සම්බන්ධ කරන්න බෑ දිිත්්ට දම් වශයමුත්යම් යම් දෙවල් ලැබෙන අනමුද දැම් මෙතන දී අපි බැරු ම තන කුසලයක් කරලා මෙතන දැවිල්ල අකුසල විපාකයක් ලබලා තිය ඒකරභ කුසලේ සම්බන්ධයක් නවී මෙතන තියන්නේ මෙතන කලින් කරල ද අකුසලයක විපාකේදෙන්ට සුදුසු අවස්ථාවක් ඇවිල්ලා තියෙන ඉතින් අන්න ඒ අපි තේරුම් ග්ඩ ඕන ඒ වගේම අපි කලින් කිවෝ වගේ මේ ආත්ම දෘෂ්ටියෙන් තොරව මේ ධර්මය තේරුම් ගණ්ඩෝන් එකක තමයි අපි ඔ විපාක ප්‍රත්්‍ය සමා විපාක ප්‍රත්තිය කර්ම ප්‍රත්‍ය වගේ දවල් අපි ඉගෙන ගන්නේ න්න ඒවා වෙනවෙනම දැනගණ්ඩ ොහද වෙන්න කියලා එතවට මේ එකම පුද්ගලය කිව්වට මේ එකම ආත්මයක් ආර්මයෙන් ආත්මයට යන්න පුද්ගලය හෙමෙ එකක්නව මේ කියන්නේ කර්මයට අදාළ වූ විපාකය ලැබෙනවා ඒඒඒ ඒ ජීවිතවල් ඉ අර චිත්ත සන්තන චිත්ත ප අපි කියනවා එකට සන්තතිය චිත්ත සන්තතිය නැත්තැයි චිත්ත පරම්පරාවේ තියෙන සම්බන්ධතාාවෙන් නිසා තමයි අප මෙහෙම කියා චිත්චිත්ත සන්තතියේතියෙන් නත් චිත්ත පරම්පරාවිදින සම්බන්ධතාවේ තමයි බුදුරජාණන් වහන්සේ පන්සිය පනස් ජාතකයා සිරිමුත් පෙනනලදුන්නේ ඒ චිත්ත පරම්පරාවතින සම්බන්ධය මිසක් මේ එකම පුද්ගලයෙක් භවයෙන් භවයට යනවා කියන එකක් නෙවෙේ ඒකත් අපි දැනගෙන ඕනේ මේ වගේ සම්මුති දේශනා නැත්ත සම්මුති විස්තර ගැන බානකොට අපි ගැගණඩ ඕනෙ කියලා හිතන ශ්‍රිමති මාත් මේ ෙරන්සන්නයි තාමනු හරි තිය ොඩක් පෙන් ගඇදමත ඒවගේම දැන් ඔය ය ඔබතුමා කියප එක තහවුරු වෙනවා දැන් මේ දේශනාය මුල්ල ඉදලා අගටම කියන්නේ තමන් කරන කුසලයක් හෝ අකුසලයක් අන් කෙනෙකුට දෙන්න බෑහ පවරන්න බෑ එක ඒක කරපු සන්තානෙත්ම තමයි කවදහරි අනාගතය බින්ඳනවන්නන් හරි කුසල විපාක හෝ අකුසල විපාක විඳින්න වෙන්නේ ඒ සන්තානයට ඒ ඒ චිත්ත පරම්පරලාාවට තමයි ඒක ලැබෙහි ශ්‍රීමතිමහත්මය තිුසල්වල පුරාණා කුසල් හෝසි වෙනවයි කියලා කියනවාන්නේද ඒක මෙහෙමයි ඒ මැරීනං පුරාණ නවන්නති සම්බාවන් කියන එකද ඕ ඕ ඒක මෙහෙමයි දැන් විශේෂයෙන්ම? දැන් සෝවාන් ආරයන් වහන්සේ නමකට සෝවාන් පලට පත් වුණ හම අපායිගාමී ශක්තිය ඇති අපායගාමී ශක්තිය තියන අකුසල් කිරෙනන ඒ ආරයන් වහන්සේ ඇති එතකොට ඒක ඒ ධර්මතාවයක් උන්වහන්සේ අතින් ලෝභ දේවල් ඇතිවෙන්න පුළුවන් එකන්නේ ලෝබසා ගත සිත්් පහල වෙනවා දේශසා ගත සිත්ාල වෙනවා සමහර වෙලාට ගොරු වගේ දේවල් කියවන්න පුලා නමුත් ඒවා අරර්ම අපායගාමී කර්ම හදන අකුසල් වෙන්නේ නෑවා. ඒ ඒක එකක්. ඒකයන්නේ ඔය අකුසල දා එක එමනන්නම් මේ විපාක ලබා දෙන්න විදි අපයගාමී ශක්තිය තියෙන අකුසල් කෙරෙන්ව සක්කායිදිට්ටිය විචිකිිච්ඡා ආදී. දැඩි කෙලෙස් නිසා එතකොට ඒ කෙ නිරවශේෂව නවත නූපදින්නව ප්‍රහාණය වෙලා නිසා ස්ෝවානාරැන් වහන්සේ නමකට ඒ වගේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අනාගාමීනකොට කාමරාගටික කියන්න සංයෝජන දෙක දුරුවෙනවා අරහත්වෙනකොට සියල්ුම සකලක් ලේෂයන් නිරවශේෂ වශයෙන් සමු්ජේත වශයෙන් ප්‍රහාණයනවා. එතකොටට ඒ අනාගතය මතු අනවරාග්‍රවූ අනාගතයක න සංඛ්‍යාවලින් කියන්න වැරි අනාගත්තයක හටගන්න තියෙන දුක් හටගන්න තියෙන විපාක අන්නඒවා අතීත සංසාරයේ අතීත සංසාරය කෙළවරක් නොපෙනෙන අතීතය ඉඳලා කරපු අකුසල් විපාක දෙන්න අවස්ථාවක් එන්නේ නෑ ඒ චුතියෙන් පස්සේ අනුත්පාද නිරෝධය කියලා කියන්නේ ඒ කියන්නේ නැවත විපාක දෙන්න තියෙනේ ටික ඒවා හෝසිියලා ඒ අකුසල්ල හසිේ ඒ චුතියෙන් පස්සේ ඒ මේ විපාක ලැබෙන්න්නේනෑ ඒ ඒක තමා අහෝසිකම්ම ගිය එහෙම නැත්තුව අපි ගොඩා පින්කර අපි ගොඩක් ජීවිතදාන දුන්න අපිට අතීතය අපි හැබැයි එකක් තියෙනවා මම මේ ළඟදි දැක්ක ග්‍රන්ථයක දැන් අප අපේ අතිි අපේ ති අපකුසලයක් කෙරු නම් අප අති ප්‍රාණගාත කෙරු නම් අපි බහුලව 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 ජීවිත දානය දෙනවා ඒ සපතුවිංග බේරනවා වද හිංසාවලට පත් නොන බහුලව කුසල් කරනකොට අ උසල ශක්තිය ඒ ප්‍රාණගාත කිරීමේ අකුසලට වඩා උසල් ශක්තිය දැඩිබහ ඇති වෙන ලොකු කුසලයක් ඇති වෙනවා ඒක අර විපාක ලබන්න තියෙන ශක්තිය හීනවීමක් සිද්ධ වෙනවා කියලා මමත් දැක්කමේළඟද එක ඇන්නේ බහුලව කරනවන ඒ ප්‍රතිවුරුද්ධ උසලය කරනවන එහෙම නැත්නම් විපාක නොදෙන අකුසලයක් නැත කියල තමා තිබුණේ විපාක නොදෙන අකුසලයක් නැත ම පත හැටියරි ගත්තාහම ශ්‍රීමති මහත්මය කිව්වි දි සමයි යන්නේ එ සාමාන්‍යයෙන් අපි ය තෝටිකක් ගැම්බුරින් හදාරනකොට අපි දන්නවා අකුසල සිතක් එක පාරක් පහරවෙනනවෙනි නෑද අකුසලයක් කන්නකොට එක චිත්තවීතියක ජවන්සිත් හතක් පාරවෙන එතකොටඒ පළවෙනි ජවන් සිතගත්තාම ඒකි තියෙන්නේ ඒකේ විපාකයේ පල දෙනවනම් ඒ ජීවිතය පලදන්න ඕ එක දිප්ට දම්ම වේදනියම පලදඩ ඕන හැබැයි අපි මේ කරන කුසල් අකුසල්වල මේ ජීවිතයම පලදඩ අවස්ථාවක් ලැබෙන්න්නේ ඔය අපි කරන සියලුම කර්මවල එතකොට ඒ වගේ දේවුඩුත් ඇතැම් දේවල් අහෝසි වෙලා යන එකැන විපාක දෙෙන් අවස්ථාවක් නොලැබුණු නිසායි කැන ජීවිතය කෙළවරනාාම ඊටහාට විපාකදීමක් ලබන්න බෑන එතකොට ඒවත් අහසි වෙලා යන ඒගේ ශ්‍රවති මාහත්නයකිව්ව ගැර සෝවාන් පලේර පත්වනාට පස්සේ සතර අපාහයට වැටෙන් නෑනි එතකොට ඒ අපේ කාගෙත් කාගෙත්න අනවරාර්ග සංසාරය අතීතය බැලූවාම අතීතය බැලුවම නොියකුත් අපායේ වැටෙන්ට හැකිැනෙ අපායේ ප්‍රතිසන්ධීපාකයේ ගෙන දෙෙන්ඩ පුළුවන් කර්ම ඕනතන් කෙර ල ඇති නමුත් සෝවාන් පරයට පත්වනාට පස්සේ එහෙම කර්මයකට ප්‍රතිසන්දයේ ගෙන දෙන්ට අවස්ථාවක් ලැබේ නෑයි හේතුව තමයි නැවතත් සතරාපායි ප්‍රතිසන්ධයක් ලබන්න නැතින්ද. වැඩිම වනොත් මේ කාම සුගතියේ පවා හත්වරයි ප්‍රසන්දය ලබන්න්න දුගතියක ප්‍රතිසන්ධයක් ලබන්න එම නෑ ස්ෝවාන්ාරන් වහන්සේ කෙනෙක්. එඒම නං ඒ දුගතියක ප්‍රතිසන්දිය ලබන්ඩ ඒවාගේම ජීවත්වන අතරතුර ලැබෙන්ඩ තිබිච්ච බොහෝ දුක්විපාක ලැබෙන්ඩ අවස්ථාවක් ලැබෙන්න්නේ ඉති නිතරම් මර්ගතියගන්න විපාගය කියලා කියන්නේ කරනලද කර්මයකට විපාක දෙඩනම් අවස්ථාවක් ලැබෙන්ඩ ඕනි. ඒ අවස්ථාවන ලැබුණු ඒ විපාකය ලැබෙන නෑ. එතකොට ඒ සම් සෝවාන් වෙන අවස්ථාව ගත්තාම දුගතියේ විඳින්ද තිබුණු සියලුම විපාකවවිා කර්මවලට විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්න්න සියල්ල හෝසිවෙන්. එතකොට දැන් අප රහත් වනා කියනකොට සුගතිය උපදින්න තිබුණනායම් කිසි කර්මයක් කරලා තිබුණ නම් ඒ විපාකය පල දෙඩ ම කියන්නේ චුත්තියෙන් අනතුරුව සුගතික හෝ ප්‍රතිශ්සන්ධ විපාකයේ ලබන්න තියන කර්ම සියල්ලම ඒ විපාක නොදී තමයි කැන විපාග සියල්ලම ලැබෙෙනන අහෝසි වෙනවා. එක පැදි තාමුණනායි පශ්ති වට අහන්ත ඒ කියන නිදැ ිත්ත දම්මවේදනය උපද්්‍යවේදනීය කර්ම අපරාපර්ිය වේදනයකම අහෝසිකම්ම. එතකොට දිට්ට දම වේදනය කියලා කිව් හම අර පළවෙනි ජවනය මේ ජීවිතයේදී ඒ විපාක දු න්නැත්නම් ඒක අහෝසි වෙලා එන. ඊළඟට උපද්්‍ය වේදනය ඉන් අනතුරු බවේ. චුත්තියට අනතුරුවම විපාක දෙන. අපරාපරිය වේදනය කියලා කිව්හම සංසාර ජීවත්වෙන තුරු සංසාරි සැරි සරණතුරු ඕන අවස්ථාවක විපාක දෙන්න පුළුවන්. අහෝසිකම්ම කියලා කියන්නේ අර විපාක දෙන්න අවස්ථාවක් නොලබ අහෝසි වෙන කර්ම ඒ ඒ විදි තමයි විපාක දෙන කාල වශයෙන් වැැප් ඇදිලි කල්ලා තියෙන් ඒ ටික එතකොටට ඊළංගට ඔ ඒක තම මට කියන්න තිබනේ තමකක්හරිම තක්වුණා තක්වුණත් මං කියය වගේ ම තයි රහත් වනත් ඒ ජීවිතේ තියෙනහ ඒ කන්ද පංචිකේ පාත්වන කල් අවස්ථාව ලැබෙන ලැබෙන අයුරින් ඇතැම් විපාක ඉදිරිපත් වෙනදැන් මුගලන් මහරහතන් වහන්සේ ගත්තොත්ේම කැනම අපි කියන්නේ අපේ සඟ පරපුරේ ඉන්න උතුම් කල්ලෑන විිත්‍ර දෙනන් සාරිපුත්ත මහරතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ ඒ මුගලන් මහරහතන් වහන්සේටත් ඒ ජීවිතය පාත්වන කාලය තුළ රහත් වනාට පසුවත් නොයකුත් අකුසලු විපාක පලදුන්න්නනේ එතකොට ඒින් තේරෙනවා අපි ඔය රහත් වුණහාම කර්මක්ක්ෂයකන් නොහෙම කිව්ව හම අප තේරුම් ගණ්ඩෝනේ ර්මක්ෂය කිරීම් සියල්ලම ෂේවෙන්නව කියල කියන්නේ චෘතියෙන් අනතුරුව ප්‍රතිසන්ධයක් නැති නිසා කිසිම අකුසලේකට හෝ කුසලේකට විපාකරන්න බැ තමයි චුතයෙන් අනතුරුව කරනද පරිනිර්වාණය අනතුරුව කෙරන දෙයක් ගැන තමයි එතැදි කතා කර ජීවත්වෙලා ඉන්නකම් අවස්ථාව ලැබුණොත් කර්ම විපාක ඉදිරි පත්වෙලා ඒවට කර්ම විපාක ඉදිරිපත්ව වෙන කුසර කර්මයක විපාක හෝ අකුසර කර්මයක විපාක ඉදිරි පත්වෙන ඒකත් මතකතියාගන්න ඕන දුරජන්හන්සට අවස්ථා දොල හක් සඳහන් ෙනවානි කර්ම විපාක දීපු අරම ඉගල් පෙරල්ලා උන්හන්සේගේ ශ්‍රීපාදයතුවාලොනාා ඒළඟට චංචිමානවිකා වෙලා නිින්දා කරා ඊළඟට කොන්ද අමාරුවක් තිබුණා දැඩි හිසරදයක් තිබුුණ ඒ වගේ දොළහක් තියනවා කියන. ඊළඟට සාරිබපුත්්ත මහරහත්තන් වහන්සට නිරන්තරෙන් දිලතිරණෙ උදරාාවාධයක් උන්හන්සේ කැඳ වර්ගවලින්නේ එක සුවපත් කරින් තියනෙ. ය සෝදරා මහරහත්මි ඉන් වහන්සටත් බඩයමාරුවක් උදරාවාාධයක් තිබිල තියෙන. ඒත් ඔය අම්ඹෂවලට මී පැනිි දාල කලවන් කල්ල තමසට පූජ කල්ල තියෙන්. එතකොටලු ඒ උදරාවාාදය සනිපන්න දැනුත් ඔය මේ ය සුදරාමහරන් වහන්සේට අම්බපැම් පූජ කරන්නේ ඒ අරමුණු කරගෙන්. එතොට ඒවගේ ධැනිත්තකම අංගුලි මාල මහරහතන්හන්සට ළමෙක් ඈතක යන කපුටෙකුට ගණන ගලක් වනත් උන්හසේ පාරි වඩිවන ඇවිල්ලො ස්සේ දදිලලා ඔළුව පැල්ල ලේ ගලන්න උනා කියනවානි ඒවගේ දේවල්ල වනා. තින් මො ගල්ලාන්නන මහරතන් වහන්සට අ දෙම උපියන්ගේ කටු කුඩුවෙලා විසුුණු වෙනකං කොඩු කරා වගේම කුඩු කරලා තියෙනවනි ශරීරී වහන්සේ මේ ග අවසාන වෙලාවි ඉතින් ඒවාගේ ඒ අර් තමන් කරපු අකුසලට අනුරූපව විපාක ලැබෙනම් ඒවා ත බුදුරජයන්හන්සේගේෙත් මහාසංගරත්නේත් බොහෝ උදාහරණ සහිතව පෙන්න්න පුළුවන්ද මුදුරයන් වහන්සසිටත් අතර කාලයක් යවහාල්වලින් කන්නබලදන්න සිදුවුණන දාන ධනනතු ඒ වගේ දේවල් පවා උුණනි ඉතිං ඒක කියන්නේ විශ්‍යසංකය කල්ප ලක්‍ෂයක් පෙරුම්පුරාගෙන පින්ම කරල ඇවිල්ල අරව අහෝසි වනේ නෑ නේද ඒකන ඒ අකුසල් අහුසිවෙන්නේ නෑ අර අහෝසි වෙන විදිහතමයි ඉළඟට මාර්ගඵල ලැබීමෙන් නවත අපාඒකට යන්න පරණකුසල්ලට ඒවාගේ දේවල් ඇරෙන්න්න නැත්නම් කවදා හෝ විපාක දෙන්න පුළුවන්. නිරුවන් සරණයි වහත්ම හරිජයමේජන්ත හත්මැර මිකට පුළුවන් තරයක් දෙන්න ම දැන් හිත්තුවේ මේ විදිහට අපිද අකුසල කරමයක් කරා කියමු ඒක අපිට වැරදීමින් නොදැන්න කාල හෙම කරලා දැන් අපි එක ගැනවතක් වුණා අපි ඒ එක යෝනිසුමන් සිකාරය කරනෝ සත්ව පුදග්‍රභාවයක් නැතිවිදියට ඒක පැතෙත්වෙක්න පැත්තෙත් සත්වයක්න මෙතන තිවවෙන්නේ සුන්්‍යතාවයක් වගේ කියන හැඟීමකින් වගේ ඒවිදිට අපි කරන්න කොට අපිට තවට බැන විපාකය කොයි විදිියලට වෙන්න පුළුවන්වෙයිද.. අවම දේශනාව අහලා තියනවා කියන අනිති දුක්කාා අආත්මශයෙන් ්‍රිලක්ෂණයට අරවන්ගලේද. චිත්තචෛතිසික රූප ආදිය ඒ තැන් හි තැන්හිදීම ඇතුව නැත්තුවගි නි සානිත්‍යයි දැන් ඒ රූප නෙමෙයි දැන්ගේ චිත්ත චෛතසික නෙමෙයි දැන් හැකිතා අපි පස් පයින් දස කුසල මෙං වෙලා ජීවත් වෙනවා කියලා විදර්ශනා කුසල් වඩන්න පුළුවන්. එතකොට, ම තේරුම් අරගෙන තියෙන විදිහ තමයි එක වැරදිෙන්න්නත් පුළුවන් ඒ විදියට බහුල කරනවා අකුසල් කුසල් සිදත් බහුලි කොත කරනවා. එත කොට්ට අපිට චුත්තවෙන අවස්ථාවකදී අකුසලයක් ඉදිපත් වනත් අපි ඔය විදිහයටට අනිති දුක්ඛ අනාත්මශයන්ත්‍රී ලක්ෂණයට ඇරෙවොත් අපිට දුර්ගතියකට යන්නතින අවස්ථාව මැගෑරෙනවනේද. ඒ වගේම තියෙනවනිද කුසලෝ දම්මෝ කුසලස්ස දම්මස් ආරම්මණ පච්චේන පච්චයෝකිල්. අකුසලෝ දම්මෝ ුසලස්ස දම්මස් ආරමණ පච්චේන පච්චියයෝ. එකන අකුසල ධර්ම කුසල් වලින් ආ කුසල් සිත්තලින් අරමුණු කරනවා. අරමුණු කල්ලා ත්‍රලක්ෂණයට හරවල අරමුණු කරන්න පුුවන්න්නේද. කුසල් කුසල් වනිින් පුළුවන් කුසල් සිත්්තලින් අකුසලුත් අරමුණු කරන්න පුළුවන් කළ ති ලක්ෂණ ර. යගොහන්සේ ඒකට තවමුුත් එකතු කරන්න පුළුවන්ද. ඔබතුමිය කිව් දේවල් නිවරදිී ඒ විදිහට කඇත්තරම අකුසලය අකුසලයක් වනාා නම් කේ නරකමදේ තමයි ඒ පිළිබඳව කනගාසමකුසලය කර දුක්ෙනවා කියල කන්න ොහරිද සභාව ස භාවකොට කුක්කුච්ෂය තමයි එතන දන නද. ට කරපපු අකුසලය ගැන දුක්නක තවත් අකුසලයක් කුකුච්චේ කලක යන අකුසල ධර්මයක් නේ එහෙම නැත්ව අපේ මල්ලකා මහත්යකිව වගේ ඒ ගැන ඒකේ තියෙන ඒ අකුසල ධර්මයක් ඉපදීම් බිඳීම් දෙක නිසා දුක්ස්වභාවයස අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභයබාලක කුසලයක් තමයි අර සිිංවති මහත්නයව කුසල ධර්මයක් කුසල සිතකින් හි කරනවා කිය කියන්න අන්නේ එක ඇතකොට ඒ විදිහයට කරන්න පුඩා අනිත්්‍යක තමයි ලෝන පල සූත්‍රය මත ග ලෝන පල සූත්‍ර කියල කියන්නේ ලුණු සම්බන්ධය කිව්ව සූත්‍රයක් නෑ ඒයන්න පොඩි වතුර කෝප්පයකට ලුණු කැටයක් කර නොත් ඒ වතුර ගොඩක් ලුන්ු රස්ස වේෙනවා හරි නමුත් ගංගාවකට වැට නොත් එහෙම ලුණු කැටයක්ක් ඒ ගංගාවේ වතුර ලුන් රසවේන්නේ න ඒ නිසා තමන් බහුලව වඩන්න කුසලය නම් ඉදලහිත්ලා යම්කිසි විදිහකින් අකුසලයක් වනත් ඒ ලොකුවට බලපානෙ නෑ. ඉති ඒ නිසා හැබයි නිත්‍රම කරන්නේ අකුසල් නම්, පොඩිය කුසලේ වනත් එකට එකතු වෙලා තවටිකක් ඒ කර කෝප්පෙට ලුණු කැට එකතු වුණා වගේ එක තවත් ගැන. ඒක විපාක ලබන්න නරක විපාක ගෙන දෙම තින හැකයා වැඩි ඉති ඒ නිසා ඒ ලෝන පඩ සූත්‍රයක්ත් පොඩ්ඩක් බලන්න ඒ අනුව ඉන්ඳලා හෙට හරි තමන් තින් අකුසලයක් කෙරුනොත් එහමේ ගැන පසුතැවිලිවෙෙන් නැතුව ඒදේ ඉදිරියේදීන් නොකරන්න අධිෂ්ඨානයක් යුතු ජීවත්වනය එකයි ඉට පසේ වැඩිපුර කුසලය වඩනය එකයි ගත්තහම එතකොට අර අහම්බෙන් වෙච්ච නැත්තං. හිටලකිරිත් චකුසලයක් පවා ඒකට ඒක බලවත්වෙන්නේ නැහැ ඇැබයි ඒ ඒ වගේ දෙයක් ගැන හිතන්න හිතන්න මොකද වෙන්න අකුසරයක් ගැන හිතන්න හිතන්ඩ ඒ අකුසලේම තමයි නිතරම සීවෙන්නේ එකන කියන්නේ රෙක්තර භික්ෂුවක් තමන්ට භාවනා කුටියක් හදන්න ගිහිල්ලා ගහ කත්තක් කපලා අතුකපන්න බෑන ස්වාමෙන් වහන්සේලාට එක ඇවැතක් සිද්ධ වෙනවානේ ඒ ඇත්ත ගැනම හිතලා හිතල හිතල හිතරලා අන්තිමට අපාය ප්‍රච්චන්දයක් ගත්ත කියලා කියවාන තියන්න ඒ වගේ සහල්ලට පොඩිවැරද්ද වුණත් නැවත නැවත නවත නැත ගෙනන හිතන්න ගිහම ඒකේ බලවත්කම් වැඩුවෙන කුසල් පැත්තේ මනි තන කුක්කුච්චේ න කුලයක්න දවේශෂසිතකගන්න තන්නේ එතුකොටඒේ බලපෑම වැඩුවෙන. එක නිසාර කුසලයෙන් විදර්ශනා කරලාඒඒ පිරිිබඳව කුසලයකින් මෙ හි කරන්න පුුවන් ඒ වගේම බහුල වශයෙන් කුසල ධර්ම වැඩීමෙන් ඒවටතියෙන ඒවගෙන් කෙරන සංසාරික බලපෑම අඩු කරගන්න හැකේ අවක් ලැබෙනවා කියර තමයි තේරුගාගින් තේරුවන්සරණයි තරුවන්සරන්නය ජන්තම අනිතෙක් දැන් අපි කුසලයක් කරනවා කිම වි දානයක් දෙන වෙලාවටි යෝනිසවමනිස්සාරය දන් සත්තු පුද්ගල භාවයක් නැති විදියට විදර්ශනා කරනවා එතකොට අපි අර කුසලය ලැබෙනෝදයක මේ කුසලය එතන ඇැබෙනවාද නැත්නම් අපි විදශනා කනකට සත්්‍ය පුත්‍ර බාවයක් නැතිවිදිටන හිතන්නේ එත්තකොටට අපිට එතනදී එකකුසලේ රැස්වෙන්නේ නැද්ද මෙ මයි ධනයේ දෙනකොට විශේෂයෙන් අපි දන්නවනේ ධානය දෙනකොට දායකෙක් කින් ඩෝනේ ප්‍රතික රහකෙක්ින් ඩෝ හදක තමයි සම්මතියේදී අපි කරන වැඩේනේ අපිට ඒකනකයන්දැන් තිරිසෙනකුට දෙනදානයකට වඩා මනස්ස්‍යයකුට දෙනදානය වටිනවා කියලා නේද එතකොටට එතන තියෙනවා සම්මුති අර්ථයකුත් එතන තියෙන එක මතකතතියා ගන්න නිපදේවගේම ගුණස්කන්දය බැලූ හාම ඒ ගුණස්කන්දය මතත් ඒ දානේ තිය ආනිසංස වෙනස් වෙනවානේ කෑම පාපතරයකට දෙනදානරොඩ ගුණුවත් කෙනෙකුට දෙනදානය හොඳයි ඔයිවිදිර ගීල් අන්තිමට බුදුරජාණන් වහන්සේ ඇතුළු සඟ පිවිසට දානය දෙන එක උතුම්ම කියර කියනවන උබේ භික්ෂ භික්ෂණින් පිරර ගත්ත බුදුරජාණන් වහන්සේ හිති අන්න ඒවගේ වෙනස්කාන්තිනවා එතකොට ඕතන සම්මුති කොටසකුත් තියනවා පරමාර්ථකොටසම නෙවේ. විපාකය ගත්තාම සම්මුතිය දේවලුත්තිිකක් තියෙනවා. ඉතිං ඒක නිසා දෙන් දෙමවපියන්ට සලකනවා කියනකොට එතකොට අපිට උපාදානස් කන්දියක සලකනවා කියල ගත්තුත් හෙමහිතතුත් එෙම එක මේ අර්ථය අපිට හරියන්නේන අපි දෙමව්පියන්ගේ ගුණ කියන එක මිනෙහි කරමේැන දෙමවපියන්ත්‍ර යමක් කරනවා කියනකොට ඒ දෙමවපියන්ගේ ගුණ සිතින් දරාගෙන තම එක කරන්න. එතකොට ඒක ලැබින්න. ම කරත් නැතත් කොහොමත් දෙමව්පියන්ට සල්කනය එක විශේෂත්්‍ය ඇත් තියෙනවානේ ඒකන අනන්තරය පාපකර්ම පවා තියෙන නද නොදැන තමන් අම්මමදුරන් නැතුවත් අම්ම තමන්ගේ අතින් ගාතනය වුනොත් ඒක අනන්තරි පාපකරමයක් වෙනවාන එතකොට එතැන තියෙනවා පුද්ගල භාවේ යම්කිසි විශේෂ ගත්ති ලක්ෂණත් එතන තියෙනවා ති ඒවා ඒආකාරෙන් සිද්ධ වෙනවා දැන් හිතනක ද මෛත්‍රී කන්න කකොට අපිට මෛත්‍රී කරන්නෝට අපට කෙලීම සත්ව අරමුණකට තමයි මෛත්‍රී කරන්නය. එදට අරමුණ ප්‍රඥ්ඥප්ති අරමුණක් වෙනවා. දැන් ධනයක් දෙෙන කොටත් අපි ප්‍ර්ඥති අරමුණක් ඉදිරිපාත් කරගෙන තමයි දානයදෙන්. නමුත් විදර්ශනා කරනකොට ප්‍රඥපති අරමින් බැහර වෙලා පර්මාර්ථ ධර්මගැන අවබෝධයකින් තමයි විදර්ශනා කරන්න. අපට ප්‍රඥ්ඥප්තියට ප්‍රඥප්තිය විදර්ශනා කරන්නෙන් ඇහැ අනි්‍ය බන්න කෙනකොට මේ තියන කන්න අඩීම් පේන හැනෙවෙේ එතන අනිත්‍යයයි කලකයන් එතන අනිත්‍යය කලකයන මේ චක්ක උපසාද රූපය අනිත්‍යය කලකයන්. ත රන්නේ වගේ විදර්ශනා කරන්නෝට ප පරමාර්ත ධර්ම පිළිබඳවයි විදර්ශනා කරන්න. ඒ වගේ දාානය දෙනකොට අපි අරවිදියට සම්මුතිය ඉදල සමයි ධනයදීම කරන්න. කරන්න ඒේ විදිට හැබැයි ඒ දානය පිළිබඳ නැවතීදන ගොටිට පුළුවන් ඒ දානේද නවස්ථාවේ ඇතිවෙච් චිත්ත ජයන්සික ධර්ම ඒ ඒ තැනම නිරුද්ධ වුණන නිසා අනිත්‍යයි. න ඊට පස්ස ඉපදීම් බිඳීම් වශයෙන් පෙළනු නිසා දුකක්. න ඒ වගේම ආත්මය ආතම ගතන් තබාගත්තන හැකිනිසා එතකොට ඒ තේරුම්ගන්පල ඉදිට විදර්ශනා කරන්න පුරයිතිකොට ඒ තමයි වෙනස ධානය දෙන කුසලේ වෙනමයි විදර්ශනා කරන්න කුසලේ වෙනවා තෙරුවන් සන්න මං ඔක්ක අහලතියන සාමවින් අස්්‍ර දේශනා කරන ධානය දෙනකොට ධානයේ අපි මේ ප්‍රඥප්ති වශයෙන්ද බල පින රැස් කරගන්න ඒට පස්සේක විර්ශනා කරාන කියල තමයි ම හලත්තියෙනමට ඒ එකටිකත් ැක සහිතව තිබුණ ඇති මට දැන් එකතවටය ප්‍ර්‍යක්ෂ වනා බොහම හඒ හරි කියන්න දැන් දානයක් දෙනට සත්පුරුෂ දාානයක් වෙන්න කරුණු කීපයක් තියෙනවානි සක්කත්තාදානන්දේ ති සහත්තා දානන්දේ තිය අන පවිද්ධන් දාානන්දේ ති ආගමන දිිට්ටිකෝ හොති දානන්දී. ඒ කියන්නේ තමන් ධර්මිෂ්ට උපයාගතු දානවස්තුවක් වෙන්න ඕනේ. තමන්ගේ අතිං හදල්ලා ඒ තමන් විහේසමහන්ස වෙල්ලා එක පිළියල කරලා පිරිසිදුවට ගරු සරු ඇතුව දෙන්න ඕන චිච්චිකත්වා දානන්දේති. එක අනනි ගරු සර ඇතුව මේක කරදරම් බේ දෙන්න එහමනන්නම් අපිට තියෙන මුරදාානමික දෙන්න එපායකෙල එහෙමනමයි සාමින් වහන්සේලාගේ සිල්ගුණ පුරාගන්න පහස්ස වෙන්න මාර්ගල නිහන්න ඔබධ දක්වා අයා ගන නිදුක් නිරෝගීවෙන්න ඒවාගේ අධ්‍යාශයකින් ඒ වගේ දෙන්න ඕන ඊල්ළගටට මේ අර අහකදාාන තියනෙවා නක් වෙච්ච කපල හොඳ ිකාරගන්න ඒවාගෙන ඇත්තුව අන පවිදධන්දාානන් දිති ග පිරි පිරිසිදු දානව ස්තුර්ශයෙන් පූජ කිරීම කෑමවිත රක්න මේ අනිත්තේවත් ඊළඟට තමන්ට මේකෙන් මත්තුූ සැපවිපාක ලැබෙන මේ දෙයක් කියල ආගමන දිට්ටිකොහොති ගැනඒයි මෙන විපාක පිළිබඳ දැක්මක් ඇතුව ඒවගේ දාානය දෙන්න ඕනේ පෙරචේතනාව දාතූජකන්න වෙලාවෙ අප්‍රචේතනා ඔක්කොම පිරිසිදුවෙන්න ඕනෑ. එතවට අන්නේ විදිහට දෙන දානයක් නිසා මහත්ඵල මහානිශන්සයි තමාටට අනාගතයේදී සැපවිපාක ලැබෙන්න්න. හොඳ හොඳ සැපාසු කල් ලැබෙන් හොඳ දවල් හොඳ හාරලබෙෙන්න්නේීම. විදර්ශනා කියලා කියන්නේ ප්‍රඥාව වැඩෙනවා ඒ විදර්ශනා ප්‍රඥාව කියන්නේ විදර්ශනාව කියන කනම හොඳම කුසලය කියලා කියන්න උපරිම කුසලය කියලා කිය. විදර්ශනාව කරන්න එක එතන එකරන්න බැරිබවතම මටත්තේරෙන්නේමකද තමන් අර අරවිදිහට ගුණවතුන්ගේ ගුණ දැකලා බුදුරජයන් වහන්සේලා මේ වදේශනා කරේ මේ මේ විදිහට මේ විදිහයටට කරන්නේ කෙළේ. ඒයාකාරයට නි සකස්වෙන්නේ දාානයක්. ඊට පස්සෙ ධානිං ඉවරවෙලා, ඒ තමන්ට ලැබුණේ මෙහෙම සෝමනස්ස සසාගත ඥාන සම්පෘත්්ත කු සල් සිත් අපි ඇතිකර ගත්තා මේවා මෙහෙමයි සිත්ත මෙහෙමයි චයිතිසික මෙහෙමයි ඒවත් ඒ තැන්නල දිම අනිත්‍යත්වයට ගියා කියලා පස්සේ විදර්ශනා කරන්න පුළුවන් එහෙම තමා කරනවා ඇත්තේ. බොහොම පින්ත දාාන දෙනකමන් අනිත්‍යයයිීම කියලා කිව්වතින් අපි ධානය අපිත් පින අනුමෝදන්වෙන්න අවස්ථාවක් නෑන අපිට ඕ ඒ ය වගේවා අර අපි අපේ අපේ අදහස්සන්න ඉතින් මම සමහිටම අඩුපාඩු ඇති. නමුත් අර අපි අදහස් ඇතුව ඒ වගේ කරන්න පුළුවන් එකන්නේ යෝනිසව මනසිකාරයෙන් යුක්තව කරන්න පුළුවන් අවස්ථානේවා. හොඳට සද්ධාවෙන් දානය දෙෙනවා දැන් ඇත්තටම ධානයක් දෙනකට තිං ඇස්වාමන්හසේ නමක් පැය දහටක් කුස ගින්නෙවය ආහාරෙන් පස්සේ. දහටක් කඋසගින් ඉන්නවා ඉතිං බතුර ටික් ්ලන්ටිය එකක් විතරයින්න වලදන්නේ කිරි පළතුරටිකක් ඉතිං ඒක නිසා උන්වහන්සේලාට මේ ඒ කාලය තුළ බණභාවනාකර ගන ශක්තිය ලබා දෙන්නන්නේ අපේ ආහාරෙන් වෙන්න. ඇත්තට මනං ඒක හිත්තනවා පය දහටක් මේ අකුසගින්ඉන්න ස්වාවින්නාහන්සර නේද දෙන්නවඕන කියලා ඒ වගේම ස්වාවින්නනාාන්සිලට මේවා මේ රස වෙච්ච පමණින් හිතන් හොද කො ස්ට්‍රෝල් වැඩිනොවෙන්න ලුණු වැඩිනොවෙන්න ඒ වගේ ඒ ආකාරයට හිතලා වගේ පූජ කරන වනම් ඉතින් ගොක් හොඳ යදකාලි විශේෂෙන් බොහෝ සාමිනාන්සෙලට දී වැඩි අරෝගයම තියම් ඉතිං ඒක නිසා නිරෝගී භාවය පිණිස්ස හොඳට සකස් කල්ල පූජකරන එක තමයි හොඳ කියලා මට තේදෙන් දෙසරනයි ද තවත් මොනහරි කාටහරි දැනකරන්න තියෙනවද යමක් මහත්ම හමොම දන්දෙනවනේද නිතරම කොහොමද දෙන්නේ සකසල්ල දෙනවා ශ්‍රිමති වහත්මිය අපේ හන්තුරුවන්ටත්ද වැඩියා බෙහම තියෙනවා ඉතින් අදත් කහින්දුන්නා ඒ වගේ පලෑස්ටි කල්ලගන් දෙන්නේ ඒ විදිහට ඊට සුදුස්සූ සහල් අරගෙන ඒ වගේ එළවලු හතල හෙම දෙන්නේ ඒත කාන්ති මහත්ම කාන්තිමහත්මියත් නිතර පන්සල්ල යනගෙනන්නේ නිතර පන්සල් න්න විදන් කතාකර මල්ලිකා මාත්ිලට පින් සිද්දුවෙන්න්නේ ලැගේ දානයට සම්බන්ධ වෙනකොට ඉතිං උපරිම හොඳම දේවල්ලලින් කරලා සාහක අනිතවි ර දක්ෂිණවි ංග සූතරයේ ඇත්තටම දේශනා කරලා කියලාන දානවල්ල අනිසංසහෙම ලැබෙන විද්‍යියහෙම මේ මේ විදියට ලැබෙන මේ මේ විදියට ලැබෙනවා කියරයිතු ධානය බොහොම ඔත්තුම් කර සලකන්තිේ ඒ වගේ අපි ගාථාවකුත් කියන යාවත්තා භගවා ලෝකේ තිට්ටේය තවසාසනං යාවතා භගවා ලෝක තිටට භග්‍යතුන් වහන්සේගේ සම්බුද් ශාසනය පවතිනතා අපි ගන්න ආහාර අපකිර අනුකම්පාවෙන් පිළිගන්නා සෙක්වා කියලනේද ඒ කියන්නේ අපි ජිවමාන බුදුරාණන්හන්සටයි මේ බුද්ධ පූජාව පූජා කරන්නේ කියලා ඒ හැඟීමේ බුදුජාණන් වහන්සේගේ බුද්ධාසනය පවතින තාකල් අපි දෙන්න මේ අපි පිළිගන්නන පූජාවල් ඔබවහන්සේට පූජාවවා අප කෙරේ අනුකම්පාවෙන් පිළිගන්නාසයෙක්වා කියෙනෙකන ඒ අදහසතියන්නේ ඊළඟට රානන්ද සාවිහන්සේගේ පුගාතාවත් කියනවා නිවේදයාමි සම්බුද්ධන් විතරාගං මහාමුණින් නිමන්තයාමි සුගතන් ලෝක ජෙට්ට රස ඔබට ඔබහන්සේට දන්නා සිටිනවා ස්වාීනී දැන් වඩින්නට කාලයයි ලෝකයට ශ්‍රේෂ්ටවුණු දෙවියන් දෙවමිනිසුන්ගේ ශාස්තෘන් වහන්ස වුණු බහන්සේට දැන් වඩින්නට කාලයයි කියලා දන්නවා සිටිනවා කියන අදහස එතට ඒ වගේ ඒ වගේ ඒවගේ හුගක් ්‍රද්ධාවකට තොට ඇති වෙනවා අපි මේ බුදුජාණන් වහ ජීවමාන බුදුජණන් වන්සේටයි පූජගරන්නේ කියලා ඒ වගේ කරනකොට ඉතිං ්‍රහේතුක කුසල් පහල වෙන ඉතින් ත්‍රිහේතුක කුසල් බහල වෙන්න බහුල වෙන්න අප චිත්ත සන්තානයට ඒවෑ ශක්තිය ලැබෙනවා ඉතිං ඒක නිසා කුසල් එකතු වෙනවා ඒ කුසල් තවතවසී කරනකොට කොසලෝ දම්මවා කොසලස්ස දම්මස කියලා ආරම්මනයක් විදිහට අපිට පුළුවන් ඉලන්නට චාගානුස්සතියකෙන් කරන්න පුළුවන් මේ දෙවියන් වෙන්න මේ වගේ සද්දා සීල සත්‍යයාග ප්‍රඥ කියෙන ගුණධර්ම වඩල තියෙනවා මාටත්තේ වගේ තියෙනවා කියල එම චාගානුස්සතියවැඩන්න පුළුවන් ව ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපේ දැන් දැන්ුමේ හැටියට වෙන විශේෂ දන්නත්නම් අපි වැඩසත්හන නිමා කරන මඉතින් මේ දැන්ත මහතය මකුත් එකතු කරනවා නෑ විශේෂ දෙයක්නෑ මොහිතන් අප කාලවෙලාවට ප්‍රමාණෝත්වන විදිහට ධර්ම සකච්ඡාව අප පැඇත්තුවා ඉතින් සූත්‍ර ඇසුරින්ම මතන අපි ධර්ම දැනු නැවත නැවතත් මතක් කරගන්න අප මෙෝ දන්න දේවල් නොදන්න දේවල් නෙවෙයි නමුත්ඒක විටිින් විට මතක් කරගන්නහ අපිට හප තක්ම වෙනවා ඉතිං එක විසාා මහිතන් අදවටසිටහන් නිමා කරන්න කාලය ඇවිල්ලනේ ශ්‍රිණතිහනේ. මයි මහත්තය මමම. ප සමානුස්සතියන උපමානුස්සති භාවනාව කරලා අපි වැඩසටහ නිමාකරමය තොර දැන් ඇතරම මේ උපසාමානුස්සරතිය නෙමේ ඉන්න අතුර අපි කරන ති ලක්‍ෂණ භාවනාව එතකට අපි දැංකරපු කුසල් විදර්ශනා කුසලයක් බවට පත් කරගන්න දැන් අපි සුත්තම යාානය අපි කරගත්තු කාමාවචර කුසල අපි විපස්සනා කුසලයක් කරගන්න එක කරන ඒක නිසා අපි ඒකත් කරමු දැන් සමාවෙන්නේ එක ගොඩ්ඩක් ඔන්නු නමගිය ඇති හරි හරි දැන්හරි න්න අනද්ද මත්ත දැ විදර්ශනා කුසලේ කියලා කියන්නේත් කාමාවචර කුසලයක්ම තමයි නේදමහිමක් විදර්ශනා කුසලේ කිය කියන්නේත් කාමාවචර කුසලයක්ම තමයි හැබ වෙනකිර වයෙන් වෙනසකිවවේ වෙනස තමයි දැන් විදර්ශනා කුසලයෙන් වැඩෙන්න්නේ විශේෂයම ප්‍ර්ඥාව පඥාව කියන එක වැඩ අනි ත්‍රිලක්ෂණයට නංගනාල් කියනකොට ප්‍ර්ඥාව තමයි වැඩන්නේන්නේ ඇත්තම නිවන් දකින කෙනකුට විශේෂයම ආශ්‍ය වන දෙයක් තමයි මේ විදර්ශනාවන විදර්ශනාවෙන් තොරව මාර්ග පල අධිගමයකට පත්වන්නේ නැ. ඒ නිසා මේකත් කාමාාවචර කුසලයක්මයි ඒ කුසලේටත් සැපවිපාක තියනෝ නමුත් මෙතන්දදි විශේෂදය තමයි අපේ ප්‍රඥා ඉන්ද්‍රීිය ප්‍රඥ්ඥා බල කියනේවා වැඩීමක් සිද්ධ වෙනවා මෙතන්බි ඒ තමයි විශේෂයෙන් තේරුම් ගන්්ඩෝ හොන්දශයෙන් මතිමාත්ම අප හෙම පුමර නිර්වාණය කෙනක ගැන පිළිබඳව කරනයි. අපි නිර්වාණය ගුණ සහිකිරීමක් වශයෙන් පසමනුස්සති පඩමින් පඩසටහන නිමා කරමු යාවතා වික්කවේ දම්මා සංකතාව අසංකතාව විරාගෝ තේසං අග මක්කා ඇති. යදිදං මදනින් මදනෝ ප්‍රපාස වන්නයෝ ආලේ සමුගහතෝ වට්ටු පච්චේදෝ, තන්හක්කයෝ විරාගෝ නිරෝධහෝ නිබ්බාන. මහනනි හේතුවෙන් නිපන්නාවු හෝ, හේතුවෙන් නොනිපන්නාව් හෝ යම්තාක් ධර්මඇත්ද, ඒ ධර්මයන් අතුරෙන් විරාගයහෙවත් නිවන අග්‍රයයි කියනු ලැබේ. ඒ වනාහි ප්‍රාගාදී මද මැඩලන තෘෂ්නා සංඛ්‍යාත පිපාස සංසිින්දුවන පංචකාම ගුණාලේ නසන තෘෂ්නා නසන වට්ට දුක් සිදලන තෘෂ්නාක්ෂය කරන පහවුරාගඇති නිරෝධ සංඛ්‍යත නිර්වාණයයි. භාවනවාක්්‍යය සංකතා සංකත සියලු ධර්මයන් අතුරින් විරාගය හෙවත් නොවැලීම නම් වූ නිර්වාණය අග්‍රයයි භාගිවතුන් වහන්සේ වදාළ සේක මිනිසාට මහත් අනර්ථ සිදුකරවන්නා වූ ජාත්‍යාදී අටවිසි මදයෝ නිවනට පැමිණිවිත වෙනසී යන්නහත්. එබැවින් නිර්වාණ ධර්මයඇතිමේ මද නිම් මදන නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේසින් නොදාළ නිර්වාණ ධර්මය ඇතිමේ පංචකාම ගුණාලය වනසීමට කාරණාවන බැවින් ආලය සමුගගාත නම් වනසේක. භාග්‍යෝතුන් වහන්සේ විසින් වදාාරන ලද, නිර්වාණ ධර්මතෙමේ සතර අපායි සහිත කාම රූප අරූප යන භවත්්‍රයට අයත් කර්මක්ක්ලේෂ විපාක යන වට්ටතුන සිදලන බැවින් පට්ටු පච්චේද නම් වනසේක. භාග්‍යතුන් වහන්සේ විසින් වධාරන ලද නිර්වාණධර්මතෙමේ ෘෂ්නාදී සකලක් ලේෂයන් නිරුද්ධකිරීමට කාරණ වනබැවින්, නිරෝධ නම් වනසේක. භාග්‍යතුන් වහන්සේ විසින් වදාාරන ලද නිර්වාණ ධර්මතෙමේ, රූපශබ්ද ආදී, නානා අරමුණෙහි ඇලෙන ස්වභාවය වූ පරාගය වනසීමට කාරණ වනබවින්, පිරාගනම් වනසේක. භාග්‍යතුන් වහන්සේ විසින් වදාාරන ලද නිර්වාණ ධර්මතෙමේ හේතුවයෙන් ප්‍රත්වයෙන් නොනි පන් බැවින් අසංකතනම් වනසේක භාග්‍යතුන් වහන්සේ විසින් අගවයයි වදාාරන ලද අසංකත ධර්මතෙමේ සතරයෝනි පංචගති සප්ත විඤ්ඥානත්තිති නවසත්තාවාසයන ජරා මරනාදිී දුකින් පිරුණු මතුමතු භවයන්හි සත්වයා බැඳතබනර්ථයෙන් වානනම්මු තෘෂ්ණාවෙන් නික්මුණුබැවින් නිර්වාණනම් වන සේක සා තිලක්ෂණ භාවනාව තිස්සරණ සහිත පංචසීල සමාධානයේ පටන් සිදු කළ බුද්ධා නුස්තති භාවනාවේදී සහ ධම්ම පද සම්මස්සනයේදත් පහළවු ස්කන්ද ආයතන ධාතුවාදී පරමාට ධර්ම සමූහයෝ ෂණයක්ෂණයක් පාස ඇතුව නැතුව ගියබැවින් අනිත්‍යෝය. ඇතිවීම් නැත්තිවීම් දෙකින් පීඩාවින්ද බැවින් දුක්හයෝය. කැමති ලෙස නොපැවතිබැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක්කූ අනාත්ම වූ ස්කන්ද ආයතන ධාතුනම් වූ පරමාර්ථධර්ම සමූහය පීලන සංකත සන්තාප විපරිනාමර්ථයෙන් සමනාගත වන බැවින් ඒ කාන්තයෙන් දුක්ක සත්්‍ය නම් වන්නේය. ඒ දුක්ක සත්‍යය උපදවන්න වූ ඌර්වභව තෘෂ්ණාව ආයුහන නිධාන, සංයෝග පලිබෝධ අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදේ සත්්‍යනම් වන්නේ. දුක්හයේත් සමුදයේත් නොපවැත්ම නම්මු නිර්වාණ දහතුව විවේක නිස්්සරණ අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින්, ඒකාන්තයෙන් නිරෝධ සත්‍යනම් වන්නේ. දුක පිරිසිඳ දකින්න වූ සමුදේ ප්‍රහාාණය කරන්න වූ නිරෝධය සාක්ෂාත් කරන්නාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්නාගත වනබැවින් ඒ කාන්තෙන් මාර්ග සත්‍යනම් වන්නේ. අප විසින් රැස්කලාවූ මේ කුසල සම්භාරය අජාර්ති, අජර, අව්‍යාධි අමර නිර්වාණ දහතුුව සුවසී සාක්ෂාත් කර ගැනීම පිණිස උපනිශ්‍රය සම්පතක්ම වීවා. සාදු සාදු සාදු. එහෙමනං අපි අද පුුණණ්‍ය අනුමෝදනා කරලා වැඩිසටාන නිමා කරමු අද දවසී අපි බුද්ධානුස්සති භාවනාවත් ඒවගේම දමපද සම්මස්සනයක් කරලා කෙටි දන්නු සාකච්ඡාවක් පැඇත්තුවා. අප විසින් රැස්කරගත්තාව මේ උතුම් කුසල් සම්භාරය අපිට මේ වැඩසටහංවලට මූලාශ්‍ර සපයාදීලා පොවත්තිව දලේ උතුම් සාවාමීන් වහන්සේලාට අනුමෝදංකරනවා බෝධිසත්ව වුණෝ පේතාති පූජනයෙන්නාව වියනේ අරි දම්ම ගෞරුණිය ශවාමීන් වහන්සේට අප රැස්කළ සියලු කුසල් අනමෝදංකර සිටිමු අනුමෝධන් වේවා මේ සියලු කුසල් බලින් වහන්සේ සතු යම්තා කුසල් බලින් මෙලෝවශයෙන් සමන්න මේ සියලු කුසැල් බලයෙන් උතුම්මූ ලොෞතුරා සම්මා සබුද්ධරාජ්‍යයට සුවසේ පත්තන්නට හේතුව ඒවා වාසනවික සසර සැරිසරණතුරු නිදු නීරෝගී දීර්ගාවිෂ ජීවිතම ලැබමින් සුවසේ සමුතිෙන්සත් පාර්මී දම්පුරාගෙන ඒ උත්තු ෝූ නිර්වාණන අවබෝධයක් ලොවතුරා සම්මා සම්බුද්ධක්යට පත් තන්නට මේ පින් උපනිශ්‍රය සම්පතක් ප්‍රේවා සාධ 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 අපි පූජනය වේරකානයේ චන්දිමල ගෞරණීය සාමීන් වහන්සේට අප රැස්කළ මේ සියලු කුසල් මල් මිටක්මින් උන්නහසේගේ ශ්‍රී නාමය හරමුණු කරමින් පූජාකර සිටිමු පූජාවේවා, පෝජාවේවා, පූජාමවේවා. සාධ සාදුසා. අප රැස්කළ මෙඋතුම් කුසල සම්භාරය සමුද ශාසනය ආරක්ෂා කරන්නවල් සම්ය දෘෂ්ටික දෙවරුන්ටන් මෝදන් කරමු ආකාසට්ටාච බුම් මට්ටා දේවානාගා මහිද්දිකා, ඥන්තංගනුවෝදිත්වා චිරං්‍රක්හන්තු සම්බුද්ධ සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, න්ඥන්තංගනුමෝදිිත්වා චිරං්‍රක්හන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, Nyantangan <usles> nuo ditwa cirangrak hantu sambut de sawe kang cirangrak hantu tuang sadada I parfat nyati mitra <tosha> dihu apreseskala <tosha> mi hutung kusal sambayan mud witwa <tosha> Idang me nyati na <tosha> hotu suki hontu nyatayo Idang me nyati na <tosha> hotu <tosha> suki hontu nyatyo ඉදං මේ ඥාතිීනං හෝතු සුකිතා හොන්තුඥාතයෝ අප රැස්කල මේ සියලුකු සල්බල අපට සසර සැරි සරණුතුරු නැනවත් ගුණුවත් සිල්ලත් සත්පුරුෂ කල්්‍යයාාන මිත්‍රාශ්‍රයම ලැබීවා පස් පව් දසාකුසල් කරන පාපමිත්‍ර සීවනියක් නොවීවා. ඉමිනා පං්ඥකම් මේේන මාමබාල සමාගමෝ සතං සමාගමෝ හෝතු, නිබාන Idang මේ pu kamම්ම ආසවkhයා vaහtu Idang මේ punya kamම්ම ආසවක්khයා වහහtu ඩ මේ puම්ම ආසවක්khයා වහtu සබදුkhaාmujatu apa reskala siuku අප apaගේ යාන මි්‍රමි්‍රරියන්ටත් තන් මෝදාන් කරසිටමෝ අප මේ වැඩිසට හනට ඉදිරිපත් කරන්නට අපටඋපකාරවන ජෑන්තරත්නායක මහත්මයාටත් ඒවාගේ ලක්ෂමිකුන්දන මහත්මියයටත් තාක්ෂණයකට තුවල දිය පිල් තාක්ෂණක සම්පදදායකත්වේල පදන්තු සිතරජ පක්ෂ මහත්මයටත් ඕෂදිීරත්න සේක මහත්මයට අපි ෘතවේදීය පුුණයා අනුවදනා කරනවා අප සෑම සේල්ම දෙනා බොහෝ පින් රැස් කරගන්නවා ඔබතුමන්ලාගේ ඔබතුමියන්ලාගේ මේ දායකත්තේ නිසා ඉතිං අපරැස් කළිනුත් ඔබ සෑමට අනුමෝධංන් කර සිතිිනාව. මේ සියලු කුසල් බලයෙන් ඔබ සැමටම මෙලෝ වශයෙන් නිදුක් මිරු විසූපත් දර්ගවශ ීතල බන්නට හේතු ඒ වාසනාවේ ර් කරගෙනය ගයන සාසනික් කටිතු තව තවත් දියුණුරගන්නට මේ කුසල් බලෙන් හැකිවේවා තමතන්ගේ සිත් සතන්ල දියුණු කරගන්න බලාපොරොත් වෙනව. ආරමීදම් සුවසේ පුරාගන්නට මේ පින් බලෙන් හේතුවේවා වාසනාවේවා පත පතන්න අවබෝධයගින් සුවසේ චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නටත් හේතුවේවා වාසනාව සම්බන්ධ නොබාප සෑම සල්මදිනාටත් මේ සියලකුසල් ඒකාන්තෙෙන්ම චතුරාරි සත්‍ය අවබෝධයෙන් ලබන සංසාර දුක්කස්කන්දයේ නිරෝධය පිණසම හේතුවේවා නිවන් දක්නාා ජාති දක්වා නිදුක්නි රොවිසූපත්්දීර්ඝාශ ජීවිත ලබමින් සත්පුරුෂ කල්්‍යාන මිත්‍රෑඇ සුර ලබමින් සුගති බූම් යල සුගතිගාමීුවවෙමින් නිර්මල සද්ධ මරත් නිස්ස වලනය කළමින් සුවසේ පාරමී දම්පුරාගන්නට හේතුවේ වා වාසන. පතනොතුම් බෝධි වලින් සුවසේම චතුරන් සත්‍යය ඔවබෝධ කරත්. ඔබ අප සෑම සියල්මදිනාගේ ධර්මයඉගෙනගත් තිගෙන ගන්නාාවු ගරනිසාමන් වහන්සේලාට ගුරුතුවන්ට, ැඩි හිටියන්ට පවුල්ල සෑමට ජීවත්තමින් සිටින සැමදිනාටමත් මේ පින් එකසේම අපි අනුමෝදංකර සිටිනවා ඒ සෑම සියල්ම දෙනාගේ අපපවත්තිවදදාළ සාමින්නනාහන්සෙල්ලා පරල සැපත් ගුරුවරු වැඩිහිටියෝ ඇතුළෝ පවුල්ල ජම්තාක් ඥාතතිමිත්‍ර දදිහු සුගතිවලින් සුගතිවලට පත්තත්වා ඒ වගේ සජීවත්ත ඉන්න සැමට ආයුුවන්න සැපබල ප්‍රඥා වර්ධනය වේවා දහම්මගට යොමුඒවා. දහමින් නිරන්තරයෙන් පස් පයින් දසාකුසලලි බිලා දහම්මගට ුමයිත්වා. ඒ සෑම සියලුම දෙනත් සුවසේ චතුරවාාරි සත්‍ය අවබෝධ කරත්වා. අප රැස් කළ මේ උතුම් කුසල් බලයෙන් භාග්‍යතුන් වහන්සේ අධිෂ්ඨාන කළ පරිදි. ඒ උත්තුම් සම්මා සබුද්ධ සාසනය නොපිරිහහි අඇතුරුදහන් න්නොී මිත්‍යා බලවේගන්ට යටුනොවී ගගන තලේ පවතින සඳු මඩලමින්, දදුලමින් බැබලෙමින් බොෝකාලයක් ලෝ පෞවතින්නට හේතුවවා වාසනවිවා. එමගින් බොහෝ දෙනෙක් නිවන් පසක් කර ගනිත්වා. ලෝකේපුරා ලංකා පරාතින අම්තා කරදර දුක්කරදර දුරුවෙලා යුද්දගිෙනනිවිලා මිනිස්සුංගි කළකෝලහලා දීනැති වෙලා මිනිස්සිිත්සතන් ශාන්තභාවට පත්වෙලා හැම දෙනාම සුවසේ ජීවත්තෙන්ත්‍ර, මේ පින් බලෙන් හේතුවයා වාසනවිවා. හිතවත් මැදහත් අ හිතවත් අපා දෙප්පා සිවපා බහුපා ජලයේ පොළොවේ අහසේ සියලු සත්‍යයෝ වෛරනැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුව පත්වෙෙත්වා නිවන් ලබත්වා හැම දෙනාටම තෙරුවන් සරණ.